hari. Tahunan triliun. හරි good කාටද මතක අපි කරපු පාඩම් මොකද්ද කියලා නයි නයි දේ රැවටිච්චි කීවෙනි පාඩමද පළවෙනි පාඩම ඒකේ අභ්‍යාස අපි පාඩම සම්පූර්ණයෙන් ඉවර කරා මම ඒකේ අභ්‍යාස ටික කරන්න කියලා තමයි කිව්වේ පොතේ තියෙන අභ්‍යාස ටික සහ ටියුට් එකේ තියෙන අභ්‍යාස ටික නේද අපි බලමුද මුලින්ම අභ්‍යාස ටික පොඩ්ඩක් කරගෙන යන්න බලන්න කට්ටිය කැමතිද උත්තර දෙනවද හරි අපි බලමු කවුද මේ අඳින්නේ? කවුද මේ අඳින්නේ? XX මේ හාමුදුරුවනේ. ඔව් පුතේ කවුද මේ? හාමුදුරුවනේ අපිට කරන්ට් එක තිබුණ නෑ දැන් එනකන් දැනුයි ආවේ මම දැනුයි ලොකුනේ මොනාරි වැඩ කරලාද හාමුදුරුවනේ. උඩක් පාඩම් මට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කවුරු ගාවද හොස් තියෙන්නේ ETP 21.31 කියලා ඉන්නේ කවුද හසිනි හා හසිනි පුතේ මාව හොස් කරන්න පුළුවන්ද ඔයාට මගේ නම උඩින් ටච් කරපම් පුළුවන් පුතේ ඔයාට මාව හොස් කරන්න මේ හොස් කියලා තියෙනවා. හනි thank you පුතේ හුදේ. හරි. ඒ කියන්නේ පුතේ පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. මේ සිග්නල් ප්‍රශ්නේ නිසා පුතේ මම මේකක් ගත්තේ. 5 එකක්. වැඩේ කියන්නේ ඒකෙනුත් මාව වැඩක් නැහැ වගේ. 5 එකට සිග්නල් නැහැ වගේ. Wi-Fi එක.
කමන්න අපි බලමු කරගෙන යන්න බලමු. ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවද? පේනවා. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? පළවෙනි ප්‍රශ්නේ මොකක්ද මේ අහලා තියෙන අවබෝධි කොටසේ? හරි උත්තර දන්න අය හෑන්ඩ් රේස් කරන්න. උත්තර දෙන්න එපා හෑන්ඩ් රේස් කරන්න, මම නම් කියන්නම්. හෑන්ඩ් රේස් කරන්න. ජිත්මි ජිත්මි මොකද උත්තරේ? කොක්කුන්ට. වැරි. හරි අපි බලමු. රදිනෝ මොකද උත්තරේ? කොක්කුන්ට. කොක්කුන්ට. පන්සිලු මිනිස්සුන්ට. ඔන්න උත්තර දෙකක් ආවා. මලේෂා කොක්කුන්ටයි මිනිස්සුන්. කොක්කුන්ටයි මිනිස්සුන්ටයි කියලා දෙකක් කියනවා. ජනිදු කොක්කුන්ටයි මිනිස්සුන්ටයි. කොක්කුන්ටයි මිනිස්සුන්ටයි. කවුද යෙන්කා? පුතේ ඇහුවේ මේ 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 මේකෙ පළවෙනි ප්‍රශ්නට උත්තරේ ඇහුවේ. ඔයා පාඩමට හිටියා නේද එදා? මිනිස්සුන්ට. මිනිස්සුන්ට කියලා කියනවා. චනුමි මොකද හිතන්නේ? කොක්කුන් සහ මිනිස්සුන්ට. දෙගොල්ලන්ටම කියලත් කියනවා. උන් බලන්නකෝ, අපි බලමු බලලා. උන් බලන්නකෝ. හාමුදුරුවනේ මිනිස්සුන්ට මේක වාසියක් වෙන්නේ නැහැ. මොකද කියන්නේ බලන්න. කාට තියෙන්නේ? විල සිඳීගෙන යන විට වඩ වඩා යනකොට කොක්කුන්ට වඩ වඩා වාසි වෙන්න පටන් ගත්තා. එහෙනම් කාටද වැඩිපුර වාසි වුනේ? කොක්කුන්ට. වෙරි ගුඩ්. උත්තරේ ලියපු අය හදාගන්න වැරදි අය. දෙවෙනි ප්‍රශ්නේ දන්න අය හෑන්ඩ් රේස් කරන්න. මානකොකුන් දෙදෙනා වෙනත් රටක විලක් වෙත යාමනේ තීරණය කළේ ඇයි? හෑන්ඩ් රේස් කරන්න. සෙනුති උත්තර කියනකො බලන්න. විල හිඳුන නිසා. විල හිඳුනු නිසා. බලමු තව උත්තර තියෙනවද කියලා. අංජලි මොකද හිතන්නේ? අංජලි යන්නේ වගේ. පහසර පැහැසර. විල හිඳුනු නිසා කුඩමසුණු තියෙන්නට හින්දා. කුඩමසුණුත් නැති නිසා. ගුඩ්, වෙරි ගුඩ්. දිනුජය මොකද හිතන්නේ? විල සිඳුනු නිසා. විල සිඳුනු නිසා. පහ පවන්. විල සිඳුනු නිසා ආහාර නැති වුණ නිසා. ආහාර නැති වුණු නිසා. බලමු කො නේද. මොකද කියන්නේ? අහමු අපි ගා උත්තරේ බලමු. මොකක් තියෙන උත්තරේ බලන්නකෝ. මොකද කියන්නේ? ඉතින් විල එහෙම් පිටින්ම කුඩ මස්සන්ගෙන් හිස්සුණා. ඒ නිසා කොක්කු දෙන්නා කතා කරගත්තා කොහොමද? විලේ විඩේ කුඩ මස්සුන් මේ කියන්නේ විලේ වතුර නැහැ. ඒ නිසා තියෙන්නේ මඩ ටික විතරයි. කුඩ මස්සුනුත් නැහැ. කෑමට වෙන දේකුත් නැහැ. කුඩ මස්සන් සහ ආහාරයට කිසිම දෙයක් නැති නිසා තමයි මේ දෙදෙනා වෙන විලකට යන්න තීරණය කළේ. ගුඩ්. හාමුදුරුවනේ. හාමුදුරනේ මට අවබෝධය ලියා ගන්න බැරි වුණානේ. මට පොඩ්ඩක් වෙලාව දෙනවද ලියා ගන්න? හරි පුතේ, අදට දැන්ට මේ මහගෙන ඉඳලා ඔයා උත්තර ටික ලියන්න හොඳේ. හාමුදුරුවනේ. හරි, මම ඕගොල්ලන්ට ෆොටෝ එකක් දැම්මා නේද අවබෝධයේ ටිකේ. මම ගෲප් එකට ෆොටෝ එකක් දාලා තිබුණා මතකයි මට. හරිද, ඊට පස්සේ බලමු. වෙනත් විලකට ඔසවාගෙන යාමට පෙර ඉබ්බාට දුන් අවවාද මොනවද? එකක් නෙමෙයි අවවාද ගොඩක් දීලා තියෙනවා. මොනවද? හෑන්ඩ් රේස් කරන්න බලන්න.
බලමු කවුද ඉන්නේ කියලා. නිරෝෂිනි මොනවද අවවාද? ගොඩෙන් නිරෝෂිනි මොකක්ද අවවාද දීලා තියෙන? නිරෝෂිනි නැහැ. අපි බලමු මෙනුක මනුකව මෙනු මනුක. මනුක එයත් නැහැ. කවුද මේ කේෂන්? කේෂන් කේෂන්ද? එයත් නැහැ. ඊට පස්සේ අපි බලමු මලීෂ. මලීෂා ඕ මලීෂ හම්දරන. ආ ඔකු දෙ කියන මලීෂා. වරණකම් කතා වෙන්න බෑ. ගමනේ කෙරවරක් වෙනකන් කටාරින්න එපා කියලා. ගුඩ්. ඉන්න ඕනේ. ආ සද්ද නැතුව ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි බලමු කවුද ඉන්නේ ආය. මට තප්පරයක් දෙන්න පුතේ සයිලන්ස් කරලා එන්න අම්මා. පැක් කරගෙන යනවානේ. සරි පුතේ පොඩි මේ ටෙක්නිකල් ඉෂු එකක්. ඒක හරි දැන්. පොඩි ටෙක්නිකල් ඉෂු එකක් තිබුණා. ඒක පොඩ්ඩක් මෙයා කරගත්තේ. සරි ඈ. අපි බලමු ආයෂා කරුම් බලන්න. ඔගලන්ට පුතේ ප්‍රශ්න ටික පේනවද? පේනවා හාමුදුරනේ. පේනවා. හැමෝටම පේනවද ප්‍රශ්න ටික? පේනවා හාමුදුරනේ. ආ හරි හරි හරි. එහෙනම් හරි පුතේ. එහෙනම් හරි. හාමුදුරනේ. ඔව්. හාමුදුරනේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ පොඩ්ඩක් කියනවද? වෙනත් රටකට තීරණය කළ යයි විල සිඳී ගිය නිසා ආහාර නොමැති වීම. කියලා දාන්න පුළුවන් අපිට. නැත්නම් ආහාර නොමැති වීම කියලා ලියුවත් කමක් නැහැ. හම්දුරනේ අවබෝධය ලියා ගන්න ඕනේද? අභ්‍යාස ටිකේ මම එදා ෆොටෝ එකක් එවුව පුතේ කරගන්න කරන්නයි කියලා. හොඳේ. මම ගෲප් එකේට ෆොටෝ එකක් දැම්මා වගේ මට මතකයි. අවබෝධය ප්‍රශ්න ටික කරන්නයි කියලා. ආවේ නැහැ හම්දුරනේ. අනේ. එතනේ. ආ කමක් නැහැ පුතේ. අද කරමු හොඳේ. පාඩම් ටික අද දැන් ලියාගෙන ප්‍රශ්න ටික අපි කරනවා කමක් නැහැ මේ අපි ඉස්සරහට කරමු හරි අවවාද මොකද්ද වෙනත් විදකට යාමට පෙර ඉබ්බාට දුන්න අවවාද මොනවද ලීය තදින් ලීය කටින් තදින් අල්ලාගෙන සිටින ලෙස ආ එකක් නේ තව තව මොකද දුන්නේ
ගමන අවසන් වෙනකන් කතා කරන්න එපා කියලා. Very good, very good. ගමන අවසන් වෙනකන් කතා කරන්න එපා කියන එක තදින් හපාගෙන ඉන්න කිව්වා. කටාරින්න තහනම් කෝවා කතා කරන්න එපා කො කිසිම දෙයක් කතා කරන්න එපා කිව්වා. කටාරින්න තහනම් කියලා තමයි කිව්වේ. හරිද? හරි. ඊට පස්සේ 3 4 ප්‍රශ්නය ඉබ්බා ඔසවාගෙන යාමට කොකුන් යෙදු උපාය කුමක්ද? උපාය මොකද්ද යොදවපු? උපාය මොකද්ද? හෑන්ඩ් රේස් කරන්න බලන්න. දන්න අය? ජනුලි. ජනුලි. හයිය ලී කෝටුවක් ගෙනල්ලා මේ තදින් ඉබ්බාට කටින් දැහැ ගන්නද කියා කොකුන් දෙදෙනා දෙකලවරින් කෝටුවේ දෙකලවරින් අල්ලා ගැනීම. Very good, very good. ඉතා හොඳට ලියලා තියෙනවා. Very good. පවන් ඒකමද ලියන්නේ නැත්තේ ඔක්කොමලා? හයියේ තියෙන කෝඩුවක් අරගෙන ඇවිල්ලා ඒකේ මැදින් ඉබ්බට තදින් දැහැ ගන්න කියලා කොක්කු දෙදෙනා දෙපැත්තෙන් අරගෙන පියඹාගෙන මේ ගමන් කිරීම නේද? හරි. උඩින්ගේ ඉබ්බට කට ඇරීමට සිදු වූයේ ඇයි? උත්තර හෑන්ඩ් රේස් කරන්න බලන්න දන්න අය? ඇයි කට ඇරීම සිද්ධ වුනේ කියලා දන්න අය? 6. රදිනු මොකද උත්තරේ? හාමුදුරුවනි නරියා ඔය තඩ ගෙනියන්නේ කොහෙටද? ඇසූ නිසා. ඇසූ නිසා. ගුඩ්. කතරි තව බලමු උත්තර ජිත්මි මොකද්ද? නාරියා විහිළු තහළු කරන නිසා. නාරියා විහිළු තහළු කරන නිසා. ජනුලි. නරි මේ ඉබ්බා උඩින් යනවා දැකලා නරියා හූ කියලා ඈ අපේ කාට දෙකුමද්ද ඔය තඩේ ගෙනියන්නේ කියලා ඇසූ නිසා. ඇසූ නිසා. ගුඩ් ගුඩ්. ඔය ටිකම හරි පුතේ. හොඳේ එකම අදහසනේ අපි කියන්නේ. කෙනෙක් උත් මොකක්ද එකට කියන්නේ? ඇත්තටම පොතේ විදිහට අපි ලියනවා නම් පුතේ මොකක්ද දෙන්න උත්තරේ? කාට දෙකුමද්ද හයියෙන් අඬ අඬගසා අඬපාලා කාට දෙකුමද්ද ඔය තඩේ ගෙනියන්නේ කියලා කියපු නිසා, නරියාට විහිළු කර නිසා, සෝරි ඉබ්බට විහිළු කළ නිසා. හරි, එහෙම දාපුවම හරි උත්තරේ. දියේ සිටි ඉබ්බා නරියාගේ ග්‍රහණයෙන් මිදී යාමට යෙදු උපක්‍රම මොකද්ද? මොකද්ද දන්න අය හෑන්ඩ් රේස් කරන්න. උපක්‍රමයේ මොකද්ද? මොකද්ද මේ උපක්‍රමේ? හෑන්ඩ් 5. මනුක මනුක මොකද්ද උත්තරේ? නෑ, එයා නැහැ. එකම කට්ටිය බලමු ඉතුරු අය මොකද? ඉතුරු අය ලියලා නැද්ද? කට්ටිය ඉතුරු අය ලිව්වේ නැද්ද? උත්තර හැමෝම ලිව්වද? අපි නම් කරමුද කවුරු කවුරු? හරි, ලෝසිත උත්තර ලිව්වද පුතේ? ලෝසිත උත්තර ලිව්වද? ඔව්. මොකද්ද පුතේ උත්තරේ එන්නේ? යෙදු උපක්‍රමය මොකද්ද? නරි නයි දේ රැවටිච්චි කෙටල අලේ එල්ලිච්චි. සම්පූර්ණයෙන් කිව්වොත් එහෙම උත්තරේ කොහොමද ලිව්වේ පුතේ? ඕක විතරද ලිව්වේ? අපි බලමු අහලා. ගුඩ් 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 ගුඩ්. අපි තව කට්ටියගෙන් අහලා බලමු. කවුද ඉන්නේ? අමේර්. අමේර් ඉන්නවද? අමේ පුතේ ඉන්නවද? හරි, නෑ වගේ. ලෝෂිත ඉන්නවද? අද අපි ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්නේ. ඒකම මම හිමින් සැරේ කරන්නේ. ලෝෂිත ඉන්නවද? හම්ද්‍රුවනේ. ඔව් පුතේ. හම්ද්‍රුවනේ පස්වැනි එකට නරියා විහිළු තහළු කරන නිසා වැරදිද උත්තරේ? හරි පුතේ, හරි. ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. හරි හන්. හරි.
හයවෙනිකට උත්තරේ කවුද ලිව්වේ කෝන් කට්ටි කතා කරන්නේ නැහැ නේ කවුද කතා කරන්නේ නැත්තේ කතා කරන්නේ නැති අය තමයි මම මේ හොයාගන්න බලන්නේ දැන් මේ ගොඩක් හෑන්ඩ් රේස් කරලා තියෙන අය කලින් උත්තර දුන්නා අය මට හොඳට නම් මතකයි නේ අපි බලමු තරුන් තරුන් ඉන්නවා හාමුදුරුවනේ හතරවෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තරේ කියනවද ඒක මට පැටලී සාගතයි ඉබ්බා ඔසවාගෙන යාමට කොකුන් යදූ උපාය මොකද්ද මොකද්ද යදුවේ ශවි ශක්තිය ඇති ලීයක් ලී කෝටුවක් අරගෙන එහි මැදින් හයියෙන් ඩැහගන්න යයි ඉබ්බාට පවසා කොකුන් දෙදෙනා දෙපැත්තින් ඩැහගෙන පියඹාගෙන යාම ස්තුති හාමුදුරනේ හරි හාමුදුරනේ ඔව් මම දැන් එද්දුනේ කරන්ට් එක කියපු හින්දා ෆෝන් එකේ බැටරි බැස්සා මොනවද ඒකනේ එතකොට හරි පුතේ අපි මේ ප්‍රශ්න ටිකට මේ අපි මේ උත්තර ටික බලාගෙන යන්නේ මේ ප්‍රශ්න ටිකට ඔයා උත්තර ටික ලිව්වද එදා ඔව් හාමුදුරනේ හරි පුතේ අපි අවබෝධයේ අද අන්තිම එකේ දැන් ඉන්නේ ඉතුරු ටික බලමු යෙදු උපාය මොකක්ද අර එක පුතේ කිව්වා හරියටම හරියට කිව්වා නමුත් තව කොටසක් තියෙනවා කවුද උත්තරේ දෙන්න කැමති තරුෂ තරුෂ ඕ තරුෂා මතකද පුතේ උත්තර ලිව්වද නැහැ අපි බලමු කවුද 10 participant race කවුද සෙනුති අලුත් කෙනෙක් සෙනුති හාමුදුරනේ අර ඉබ්බා කිව්වනේ නරිය අයියා රැවටිච්ච කැටලාලේ එලිච්ච කියලා එතකොට නරියා හිතුවා කැටලාලේ තමයි අල්ලගත්තෙන් කියලා ඉබ්බාගේ කකුල අතර ළඟ තිබ්බ කැටලාලේ අල්ලගත්තා හරි මට කියන්නකෝ උපාය මොකද්ද කියලා හරියට උත්තරේ කොහොමද ලිව්වේ ලියලා තියෙන්නේ කොහොමද උත්තරේ පුතේ සෙනුති ගුඩ් ගුඩ් වාගේ අදහස හරි ඒ කතාව තමයි ඒක තමයි එන්නේ මලීෂ මලීෂ ඕ මලීෂා මලීෂා නේද ඕ කියන්න ඔයාව ඇහෙන්නේ නැතුව යනවා පුතේ ඇහෙනවද හම්දුරනේ හරි පුතේ හරි කියන්න ඉබ්බා දිය යටට ගිය වම මේ නරියා ඉබ්බා කකුල අල්ලගත්තා එතකොට ඉබ්බා කිව්වා නරියා අයියා රැවටිච්ච කැටලාලේ එලිච්ච කියලා එතකොට නරියා හිතුව කැටලාලේ යට වුණේ කියලා එයා ළඟ තිබ්බ කැටලාලේ අල්ලගත්තා ඉබ්බාගේ කකුල අතෑරලා හරි යදුපු උපක්‍රමයේ තමයි මොකද්ද නරියා අයියා රැවටිච්ච කැටලාලේ එලිච්ච යනුවෙන් නරුවා නරියාට පැවසීම නැත්තම් නරියා මුලා කිරීම උත්තරේ ඉන්න ඕනේ එහෙම නරියා අයියා රැවටිච්ච කැටලාලේ එලිච්ච යනුවෙන් පවසා නරියා මුලා කිරීම නැත්තම් නරියා රැවටීම ඒක තමයි උපාය හරි ගුඩ් මම හිතනවා ගොඩක් අයගේ උත්තර ටික හරි කියලා අපි ඊට පස්සේ අපි බලමු හාමුදුරුවනේ ඔව් හාමුදුරුවනේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ පොඩ්ඩක් කියනවද ඉබ්බට දුන්න අවවාද මොනවද දුන්න අවවාද තමයි ගමන අවසන් වෙනතුරු කටාරින්ට එපා ඒක ඊට පස්සේ කතා කරන්න එපා කටාරින්න එපා එච්චරයි ස්තුති හාමුදුරනේ හරි ගුඩ් බලමු ඊගාව කොටස මේක නම් ඉවුවේ නැද්ද කොහෙද මට මතක විදිහට කමන්න අපි බලමුකෝ පහත සඳහන් යෙදුම් ලේඛන ව්‍යවහාරයට හරවා ලියන්න ලේඛන ව්‍යවහාර ලියන විදිහෙන් ලියන්න හාමුදුරනේ ඕ කියන් පුතේ හාමුදුරනේ ව්‍යවහාරය කියන්නේ මොකද්ද ලියන විදිහ පුතේ ක්‍රමවේදය ක්‍රමය භාවිත කරන ආකාරය භාවිතය හාමුදුරනේ කියන්නේ සාමාන්‍යයෙන් පොත්වල ලියන විදිහට කියන්නේ භාවිත කරන විදිහ කියන එක තමයි ඔය කියන්නේ පුතේ ඈ අපි භාවිත කරන විදිහ යූස් කරන විදිහ ලේඛන ව්‍යවහාරය කියලා කියන්නේ ලියන විදිහ
කතන ව්‍යවහාරය කියන්නේ කියන විදිහ. හොඳේ? හාමුදුරනේ. ඔව්. මොනවද කළේ? කළේ පුතේ අපි ප්‍රශ්න ටිකට උත්තර ටික කතා කරගෙන යන්නේ හොඳේ? හාමුදුරනේ. ඔව්. හාමුදුරනේ අර කලින් ප්‍රශ්න ටික අවබෝධ ඒක පොඩ්ඩක් පොඩ්ඩක් ස්ක්‍රීන් එකට දානවා. ආ මම පුතේ ෆොටෝ එකක් එවන්නම් ඔයාලට. ඉන්න. මම ගෲප් එකට ෆොටෝ එකක් දාන්න. හා හා. අනේ ඔයගොල්ලෝ ගෲප් කීයක ඉන්නවද කියලා මට මතක නෑ. ආ. ඉන්න බලන්න. ඔයගොල්ලන් ඉන්න මම ෆොටෝ එකක් දාන්න. ඔගොල්ලෝ මේ ආ එක එක ගෲප් එකකින් ගෲප් එක බෙදිලා ඉන්නේ නේද පුතේ? හරි මම මේක දාන්නම්කෝ මේ අපේ මේකට. හරි අපි බලමු. මේ ප්‍රශ්න ටික උත්තර ටික බලමුද අපි ටග් ගාලා බලමු හොඳේ වෙලා යනවානේ ඒ හින්දා කොහොමද මේක අපි ලියද්දි ලියන්නේ අපි පොතක දැන් ලියද්දි ඒ මේ අපි පොතක ලියද්දි මේ තියෙන කතා කරන එම නිසා very good very good කන්දේගෙන සිටියා අහගෙන හිටියා අහගෙන හිටියා ඒ කන්දේගෙන සිටියා සවන් දීගෙන සිටියා කන්දේගෙන සිටියා සවන් දීම සවන් දීම very good සවන් දීම හරි පුතේ සවන් දීම සවන් දීම good ඊට පස්සේ තනන්නේ සරණ සූදානම් වන්නේ very good හිස්සුණා සින්දුණා සින්දුණා very good හපන්ට තපන්නට සැපීමට very good සැපීමට සැපීමට නැත්තම් කෑමට වගේ අදහස සැපීමට හොඳයි හුඟක් හරිය ගොඩක් හරිය ගොඩක් හරිය විශාල කොටසක් විශාල කොටසක් නැත්තම් ගොඩක් හරි ඊට පස්සේ බලමු මේ කතාව ඕන්නේ නැහැ તો තුන්වෙනි ප්‍රශ්නෙට බලමු පාසඳාම් පදවලට සමානාර්ථ දෙන පද පාඩමින් උපුටාලා ලියන්න. ගැඹුර ජඹුර උපක්‍රමයක් උපක්‍රමයක් පාය පාය ශබ්ද හඬ 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 නාද හඬ good ඉගිල්ලෙනවා පියාඹනවා ජලය වතුර වතුර තිය ඉඩෝරය තියංගය අහගෙන හිටියා තවන් හිටියා very good ඔයාලා හරි හොඳයි බලමු කතාවේ එන උපමා දෙකක් උපුටා දක්වන්න. දන්නයි හෑන්ඩ් රේස් කරන්න. උපමා දෙකක්. good දෙන්නේ හෑන්ඩ් රේස් කරනවා ජනුලි. මොකද පුතේ උත්තරේ? හෑන්ඩ් රේස් කරන්න බලන්න උපමා දෙකක් දන්න අය. දිනේෂා. මොකද පුතේ උත්තරේ? very good very good ඔන්න පළවෙනි කිව්වා බත් මුට්ටිය පොළවේ ගැහුවා වගේ කියලා ඊට පස්සේ කවුද මනුති මනුති නැට්ටෙන් ගැලවුණු තල් ගෙඩිය වගේ නැට්ටෙන් ගැලවුණු තල් ගෙඩිය වගේ very good very good ඒ දෙක හොඳයි ඈ තව මොකක් කරලා ලියලා තියෙනවද වෙනස්කම් කවුරු හරි කියන්න බලන්න කළු පියාපත් වගේ කළු පියාපත් වගේ. ඒක නම් පුතේ උපමාවක් නෙමෙයි එතන. එතන උපමාවක් නෙමෙයි එතන පැහැදිලි කිරීමක් තියෙන්නේ. කළු පියාපත් විශේෂණ පදයක්. ඒක පස්සේ ඉගෙන ගන්න පුළුවන් ඒක. Come on, good, good try. අර දෙක හරි පුතේ. නැට්ටෙන් ගැලවුණු තල් ගෙඩියක් වගේ
ඊට පස්සේ බත් මුට්ටියේ පොළවේ ගැහුවා වගේ. ඒ දෙක හරි. හරි. අපි දැන් යංකු බලන්න මම උලන්ට දුන්න ටියුට් එකේ මේවා ටිකට පිපාලමු උගලන්ට ටියුට් එකේ දුන්න අභ්‍යාස ටික ඔන්න එනවා ටියුට් එකට අපි හරිද පිපාලමු ටියුට් එකේ තියෙන අභ්‍යාස වලින් ඔගොල්ලෝ මේකේ අභ්‍යාස ටික කරාද කරා හාමුදුරුවනේ කරා හාමුදුරුවනේ හරි ගුඩ් වෙරි ගුඩ් හොඳ ළමයි ටිකක් හම්බලා ඉන්නේ ඒකනේ අපහසු වචන ටික ලිව්වද උත්තර ටික ඔව් හැමදිරුවනි දැන් අය හෑන්ඩ් රේස් කරන්න ටක් ගාලා මම නම් කියනවා මම දැන් පන්තියේ මේ ගොඩක් ඉන්න 50ක් විතර ඉන්නවා නමුත් 40 හැමදිරුවනි ඔව් පුතේ කවුද ස්ක්‍රීන් එකේ කොළ පාටද ලියලා හරි පුතේ හරි අපි බලමු යාව හරි අපි යවයි මේ කවුද ලියන්නේ ගගන පුතේ වැරදි වැඩ කරන්න එපා කියලා මං කිව්වා ඉදාම. හරි අපි බලමු. අපහසු වචන දන්න කට්ටිය හෑන්ඩ් රේස් කරන්න උදේ. කුඩ මස්සන්. කුඩා මස්සුන්. උත්තර දෙන්න බෑ. ගුඩ් කුඩා මස්සුන් එහෙනම් වැඩන්නේ. කිරි කොක්කු. සුදු කොක්කු. සුදු පැහැති කොක්කු. කමන්න. හරි හැමෝම උත්තර දෙන්නකෝ. ටග්ගාල උත්තර දෙන්න ඕන හැබැයි මන් දෙන්න මාන කොක්කු කළු පාට කොක්කු තව කවුරු හරි උත්තරයක් තියෙනවද වෙනස් එකක් කළු පාට පියාපත් ඇති බෙල්ලදිග කොක්කු වෙරි ගුඩ් කළු පාට පියාපත් ඇති බෙල්ලදිග කොක්කු මැටි කොක්කු පියාට දුඹුරු පාට කොක්කු වෙරි ගුඩ් මඩ පැහැති පියාපත් කොක්කු කොක්කු කරක් ගන්නවා දුඹුරු පැහැය ඇති කරක් ගෙඩිය නැමති උපකරණ හරි ගුඩ් කරක් කරක් ගෙඩිය නැමති උපකරණේ මාළු මාළු ඇල්ලීමට අපි කියනවා කරක් ගහනවා කියලා ගොර හැඩි ගොරෝසු ගොරෝසු රලු ගොරෝසු රලු දැඩි වගේ අදහස් දැහ ගන්නවා තදින් අල්ල ගන්නවා තදින් අල්ල ගන්නවා දෙනි පතක කඳු දෙකක් අතර ඇති බිම් කොටස ගුඩ් තඩේ හරි කවන්නේ හැමෝටම ඇහෙන මලීෂා ඔයා කියන්න බලන්න දෙපසින් කර තබාගෙන යා හැකි පරිදි මැද බරක් ගැට ගස තබාගෙන යා හැකි පරිදි මැද බරක් ගැට ගස ඇති ලීය වෙරි ගුඩ් දෙපසින් කර තබාගෙන යා හැකි පරිදි මැදින් බරක් ගැට ගස ඇති ලීයට අපි කියනවා මොකද්ද තඩේ කියලා හරි ඉබි කබොල්ල ඉබි කට ඉබි කට පොට්ට වෙලා ඔන්න දැන් ඊගාවට එනවා ටිකක් අමාරු ප්‍රශ්නයකට හොදේ උත්තර ලිව්වද මේ ටිකට ඔව් හාමුදුරනේ වෙරි ගුඩ් අපහසු වචනකේ උත්තර චුට්ටක් දාන්නවද මට හරි දාගන්න ගගන පුතේ දැන් අපි කිව්වා ඔන්නම එකපාරක් කියන් යනවා කුඩ මස්සන් කුඩා මසුන් කිරි කොක්කු සුදු පැහැති කොක්කු මාන කොක්කු කළු පියාපත් සහ දිගු බෙල්ලක් ඇති කොක්කු මැටි කොක්කු මැටි පැහැති නැත්තම් මඩ පැහැති පියාපත් ඇති කොක්කු කරක් ගහනවා කරක් නැමැති උපකරණයෙන් මාළු ඇල්ලීම කරක් ගෙඩිය නැමැති උපකරණින් මාළු ඇල්ලීම ගොර හැඩි කියලා කියනවා ගොරෝසු දැඩි රළු කියන අදහස දැහ ගන්නවා තදින් අල්ල ගන්නවා දෙනිපතක කඳු දෙකක් අතර පිහිටි බිම් කොටස තඩේ කරතබාගෙන යා හැකි පරිදි දෙපසින් කරතබාගෙන යා හැකි පරිදි මැද බරක් ගැටගසන ලද ලීය ඉබි කබොල්ල ඉබි කට්ට කොට්ට වෙලා
අධික ලෙස වේලිලා කෙටල අල ජලය ආශ්‍රිත වැවෙන ශාක වර්ගයක් නැත්නම් අල වර්ගයක් නැත්නම් ශාක වර්ගයක් ජලය ආශ්‍රිත වැවෙන ශාක වර්ගයක් ආමුදුරුවනේ ඔව් කියමන බට ගොරහැඬි කියන එක ලියා ගන්න බැරි වුණා ඒකයි කියනවාද ගොරෝසු පුතේ ඇයි උත්තර ලිව්වේ නැද්ද ඕගොල්ලෝ උත්තර ලියන්න ඕනේ උත්තර ලියන්න නැතුව ඉන්න එපා මම මෙතනදී කරන්නේ උත්තර බලනවා විතරයි පුතේ හොඳේ ඔගොල්ලන්ට ලියන්න අවස්ථාවක් නැහැ මෙතනදී හරි ජනශෘතියේ යනු දන්න කට්ටිය හෑන්ඩ් රේස් කරන්න ජන විහංසා උත්තර දෙමුකෝ බලන්න දිවිමේ ක්‍රමයක් හෝ අකුරු නොදැන සිටි මිනිස්සුන් ඔවුන්ගේ අත්දැකීම් දැනුම කටින් පටා වත්තාගෙන යාම ජනශෘතිය වේ. Very good, very good. මොකද්ද ලිවීමේ ක්‍රමයක් හෝ අකුරු නොදැන සිටි මිනිස්සු ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් පවත්වාගෙන ආ විදිය කටින් කට පවත්වාගෙන ආ විදිය ජනශෘතිය ලෙස හැඳින්වේ. Very good, very good. හොඳේ. Very good. ඒක පුතේ ඔයගොල්ලන්ගේ එක එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් ලියනකොට. ওই කතාව තිබ්බනම් හරි හොඳේ. කටින් කට පවත්වාගෙන ආපු ඒ මිනිසුන්ගේ දැනුමයි අත්දැකීමයි කියලා තිබ්බනම් හරි. Good. ජනශෘතියට අයත් අංග නම් කරන්න. අංජලි. අංජලි මොනවද? අංග. ජනුලි මොනවද අංග? ජන කතා පිරුළු ජන කවි ජන නාටක උපහැරණ කතා very good very good ජනශෘතියේ ලියා තිබීමට උදව් වූයේ කුමක්ද දිමාගි හම්දුරනේ මං කියන්නද දිමාගි මොකක්ද උත්තරේ දිමාගි හම්දුරනේ ඔව් මනුති මම කියන්නද එම්පා දිමාගි කියන්න හදන්නේ බලමු දිමාගිට කියලා ඊගාවක වාගේ දිමාගියේ මොකද උත්තරේ පුතේ කමන්නේ මානුති කියන්නක බලන්න වටු කිරිලි සහ තවත් කතා නෑ ඒක නෙමෙයිනේ ජනශෘතියට ඇත් අංග නම් කරන්න අංග අංගද හඳුරන්නේ. ඔව්. ජන කතා පිරිලු ජන කවි ජන නාටක උපහැරණ. හරි. ජනශෘතිය ලියා තිබීමට උදව් වූයේ කුමක්ද? බටකිරිලි සහ තවත් කතා. ඈ ඒකද ලියන්න මුද්‍රණ ශිල්පය. Very good very good. මුද්‍රණ ශිල්පය. කවුද උත්තරේ දුන්නේ? Very good හොඳේ. හරි. කියන්නසතාව. ආ good good good. නරිනායිදේ කතාව උපුටාගත් පොත කුමක්ද? වටුකිරිලි සහ තවත් කතා. ඇහැසර very good. එම පොත ලියන ලද්දේ කවුද? ඒපි ගුණරත්න. ඒපි ගුණරත්න මහතා. Very good. හාමුදුරනේ. ඒපි ගුණරත්න. හාමුදුරනේ. හාමුදුරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා. එතන තියෙන ඒපි ගුණරත්න කියලා. එතකොට අපි ලියනවා ඒපි ගුණරත්න මහතද නැත්නම් ඒපි ගුණරත්නද? ගොඩක් හොඳයි ඒපී ගුණරත්න මහතා කියලා ලියනවා නම් ප්‍රශ්නයක් නැහැ. හාමුදුරුවනේ. ඔව්. දිනරි කියන්න. හාමුදුරුවනේ. මාව මේ අවුට් වුණා. ආ. අවුට් වුණා. මේ හාමුදුරුවනේ මේ ෆෝන් එකේ බැටරි බැහැලා. හාමුදුරුවනේ මේ ටිකේ මුලේ ඉඳන් අග වෙනකම් මේ උත්තර ටික දෙන්න පුළුවන්ද? උත්තර ලිව්වේ නැද්ද ඔයා? උත්තර ලිව්වද දිනුරි? ලිව්වා හාමුදුරුවනේ. ආ හරි. අපි ආයෙත් එකපාර බලන් යන් මේ දිගට කරගෙන ගිලෝන් දැනට ලිප්පේ වගේ මොකද්ද මං කියන්නම් කෝන්නම් දැනට දුන්නේ වගේ. ආයෙත් එකපාර කියා යන්න හොඳේ දැනට දුන්නේ වගේ. නෑ. ජනශෘතිය යනු කුමක්ද? ලිවීමේ ක්‍රමයක් වූ අකුරු නොදැන සිට මිනිස්සු ඔවුන්ගේ දැනුම කටින් කට පවත්වාගෙන ආ ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් ජනශෘතිය ලෙස පැහැදිලිවිය හැකිය. තිනුලි පුතේ මේ අකුරු ලියන්න එපා
තරුෂ අඳින්න එපා වැරදි වැඩ කරන්න එපා හරි ජනශෘති කිව්වේ ඒකට ලිවීමේ ක්‍රමයක් වූ අකුරු නොදැන සිටි මිනිසු කටින් කට පවත්වාගෙන පැමිණි ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් ජනශෘතිය ලෙස හැඳින්වේ ජනශෘතිය වේ හරි හරි ජනශෘතියට අයත් අංග ජනකතා දන් දුන්නා මේ පිරුළු රූඩි තව තියෙනවා පුතේ හොඳේ තේරවිලි උපහැරණ ඒ වගේ දේවල් නරිනයිදී කතා උපතාගත් පොත මොකද්ද අටුකිරිලි සහ තවත් කතා අන්න පුළුවන් ඉස්සලා එක ඇහෙන්නේ නැහැ පුතේ අර හැමතුරුනේ දැන් ටිකට කලින් කියපු එක ආයිසරයක් කියන්න පුළුවන් ද මට ටිකක් ලියා ගන්න බැරි වුණා ඒ මොනවද ආයි අර හාමුදුරුව ඉස්සෙල්ලා දැන් ටිකට කලින් තේරුම් කරේ අපිට මම කියුවේ පුතේ ජනශෘතිය යනු කියන එකනේ ඒක මම උගලන්ට කියලා දීලා තියෙන්නේ හොඳේ මොකද්ද ලිවීමේ ක්‍රමයක් හෝ ආලියා ගන්න කොනන් දියා ගන්න නැති අය උන් අය කියනවා ජනශෘතිය යනු ලිවීමේ ක්‍රමයක් හෝ අකුරු නොදැන සිටි මිනිස්සු අකුරු නොදැන සිටි මිනිස්සු ඔවුන්ගේ අත්දැකීම් නෑ අකුරු නොදැන සිටි මිනිස්සු කටින් කට ලිවීමේ ක්‍රමයක් හෝ අකුරු නොදැන සිටි මිනිස්සු කටින් කට පවත්වාගෙන පැමිණි ලිවීමේ ක්‍රමයක් හෝ අකුරු නොදැන සිටි මිනිස්සු කටින් කට පවත්වාගෙන පැමිණි මයික් මියුට් කරගන්න කවුද මේ මයික් ඔන් කරන් දඟලන්නේ කටින් කට පවත්වාගෙන පැමිණි ඔවුන්ගේ දැනුම දැනුම සහ අත්දැකීම් දැනුම සහ අත්දැකීම් දැනුම සහ අත්දැකීම් ජනශෘතිය නම් වේ ජනශෘතිය නම් වේ හරි ගුඩ් ගුඩ් එහෙනම් ජනශෘතියට අයත් අං ලියලා ඉවරද ලියාගත්තද එහෙමයි ආමදලනි හරි මොකද්ද ජනශෘතියට අයත් අංග හැමෝම දන්නෝ උපහරණ ජනකතා ජනකවි පිරුළු ජනනාටක ඒවා උදාහරණ ජනශෘතියට අයත් අංග ජනශෘතිය ලියා තැබීමට උදව් වූයේ කුමක්ද මුද්‍රණ ශිල්පය ගුඩ් 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 මුද්‍රණ ශිල්පය දියුණු වීම කියලා ලිව්වත් හරි පුතේ නරිනයිදේ කතාව උපුටාගත් පොත දන්නවා වටුකිරිලි සහ තවත් කතා හරි එම පොත ලියන ලද්දේ කවුරුන් විසින්ද? ගුණරත්න මහතා. ගුඩ්. ඒටි ගුණරත්න මහතා. වෙරි ගුඩ්. කතාවේ එන විලේපිපෙන මල් වර්ග මොනවද? මට තව දන්නයි කියන්නකෝ බලන්න විල් වල පිපෙන තව මල් වර්ග මොනවද දන්න කට්ටිය කියන්න බලන්න.
අම්මනේ මම කියන්නේ දවල් කුමාරි කෙකටිය කුමුදුනේ ලොම්මානේ කෙටලල්ල දවල් කුමුදු කුමුදු වෙරි ගුඩ් තව මල් වර්ග මම කියන්නේ උගේ කතාවේ තිබුණ නැහැ අමතර මොනවද පිවෙනවා අපි කුමුදු කියලා කෙකටිය මල් සාමනේ පිපෙන කෙකටිය කෙකටිය දවල් කුමුදුරි ජබර ආයි පිපෙනවා නේද ජපන් ජවර ගොඩක් ಜಾති තියෙනවා හරි කමන්නේ මම නිකන් දැනගන්න හැව්වේ මුදු හරි ගුඩ් ඈ වෙරි ගුඩ් එතකොට මොනවද කුකුන් වර්ග මැටි කොක්කා කිරි කොක්කා කන කොක්කා තව කියන්නකෝ බලන්න නිතර නිතර ওই විල් වලට ගංගා වලට වැව් වලට යන එන පක්ෂීන් කුරුළු වර්ග කවුද ඉන්නේ කිරිකොක්කා ඈ නිතරම යන කෙනෙක් ඉන්නවා අපි දන්න කෙනෙක් මොකක්ද පිලිහුඩුවා වෙරි ගුඩ් වෙරි ගුඩ් පිලිහුඩුවා හරි පුතේ හරි හරි අපි යන් දෙවෙනි දෙවෙනි පිටුවට නියගේ පැමිණීම නිසා විල ආශ්‍රිතව ජීවත් වූ අයට අත් වූ වාසියකුත් විලේ ජීවත් වූවන්ට සිදු අවාසියකුත් ලියන්න මොකද්ද වාසිය කුඩමස්සන්න අල්ලාගෙන කෑම කුඩමස්සන් අල්ලාගෙන කෑම තව වචනයක් එන්න ඕනේ මොකද්ද කෑමට හැකිවීම කෑමට කෑම පහසු වෙනවා වාසියනි පුතේ කෑමට පහසු වීම උඩා මසුන් අල්ලාගෙන කෑමට අල්ලා ගැනීම පහසු වීම අවාසිය මොකද්ද විලේ ජීවත් වන්ට විලේ ආහාර ආහාර නොමැති නිසා ආහාර නොමැති වීම නොමැති වීම අවාසිය තමයි මොකද්ද මරණයට පත් වීමට සිදුවීමත් අවාසියක් පුතේ උනේ ඇයි මාළුන්ට ඩග්ගල මැරෙන්න උනානේ නීමට යාමට විලේ ජීවත් වූවන්ට ජීවත් වූ කුඩමස්සන්ට කුඩමස්සන්ට මරණයට මුහුණ පෑම මහාන පෙමුර මරණයට මුහුණ පෑමට සිදුවීම අවාසී ඊට පස්සේ ඔන්න ඒකට දෙකක් ලියන්න පුළුවන් පුතේ මේ උත්තර දෙකම ලියන්න පුළුවන් බලන්න වාසිය ඔන්න මම වාසියට කියනවා වාසිය තමයි කුඩමස්සන් පහසුවෙන් අල්ලා ගැනීමට හැකිවීම විලාසිතව ජීවත් වෙච්ච අයට තිබිච්ච වාසිය තමයි නියඟේ නිසා කුඩමස්සන් අල්ලාගෙන අල්ලා ගැනීම පහසු වීම මාළු ඇල්ලීම පහසු වීම කියලා ලිව්වක් කමන්නේ පුතේ අල්ලාගෙන කෑම කෑමට පහසු වීම ඔව් පුතේ තව ප්‍රශ්න දෙයක් තියෙනවනේ හඳුරන්නේ මොකද්ද ඉබ්බාට අනුව කොක්කුන් පින්වතුන් වන්නේ ඇයි ඒ දෙක කිව්වේ නැහනේ ඔන්න බලන්න ගුඩ් ඈ වෙරි ගුඩ් ඒ දෙක මට මිස් වුණා හරි 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 සෝරි සෝරි පුතේ හොඳේ ඈ ඇයි කොකුම් පින්වතුන් වන්නේ ඕනෑම රටකට වෙරි ගුඩ් තමන් කැමති තැනකට පියඹාගෙන යාමට පියඹා යෑමට හැකියවීම හරි නොකියා පිහිටවන මාර්යාගේ පිහිට තමා කියන එකේ අදහස මොකද්ද? මරණයට ලංවීම. වෙරි ගුඩ් පුතේ වෙරි ගුඩ්. පාට මැරෙන්න සිදුවීම. මරණයට පත් වීමට සිදුවීම. මරණයට පත් වීමට සිදුවීම. හරි. දැන් අපි යනවා ඊළඟට. වෙරි ගුඩ් හොඳේ මතක් කරපු කෙනා ගුඩ් ඈ. හොඳයිනේ හොඳ අවබෝධය ඉඳලා තියෙනවා නියගේ ඒක අපි ලිව්වා නේද වාසිය තමයි කුඩමස්සන් පහසෙන් අල්ලගන්න හැකියවීම අවාසිය තමයි කුඩමස්සන්ට මැරීමට සිදුවීම එකක් ඒක ලිව්වත් හරි එහෙම නැත්නම් ජීවත් වූවන්ට තිබිච්ච ආන් මේකේ අහන්නේ මොකද්ද ජීවත් වූවන්ටනේ සෝරි 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 පුතේ ජීවත් වූවන්ට අවාසිය තමයි ආහාර නොමැති වීම මරණය අත්වීම සහ ආහාර නොමැති වීම පුතේ දෙකම හරි පුතේ දෙකම හරි ඈ සාමදුරුවනේ වාසියට ජලයේ හිඟවීම
ඒක වාසියක් නෙමෙයිනේ පුතේ. ජලයේ හිඟවිච්ච නිසා නියගේ කියන්නේ ජලයේ හිඟ වෙනවටනේ. එතකොට මේකෙන් ඇතිවෙච්ච වාසිය මොකද්ද? මසුන් අල්ලා ගැනීම පහසු වීම. ඒක වාසිය ඒක තමයි. හාමුදුරනේ. ඔව්. ඒ කියපු එකනම් කිව්වේ අවාසියට කියලා. නෑනේ. අත්තු වාසියනේ පුතේ. හරි. බලමු ඊගාවට. මාන කුකුන් දෙදෙනාගේ සාකච්ඡාව විලේ ඉබ්බාට දිය ඇති විලට යාමට හේතු වූයේ කොහොමද? මාන කුකුන් දෙදෙනාගේ කතාබහ විලේ ඉබ්බාට දිය ඇති විලට යාමට හේතු වූයේ කෙසේද? කොහොමද ඒක හේතුවක් වුනේ? නියඟයට විල සිඳී යාම නිසා. මොකද්ද පුතේ? ඉබ්බා කතාවට කන් දුන් නිසා. විල සිඳී ගියා. මාන කුකුන් දෙදෙනා කතාවට කන් දුන් නිසා. මාන කුකුන් දෙදෙනා යාමට සිටු විලේ කෑම සහ ජලය තිබු නිසා. හා හා තව මොනවද උත්තර? අවුරුදු 7ක නියෝගයක් හේතු වෙන ඉලසිතියම නිලුම් මල නිලුම් කොළ ඉපාට ආහාරයට ගැනීමට නැති නිසා. හා මාන කුකුන් දෙදෙනාගේ සාකච්ඡාව විලේ ඉබ්බාට දිය ඇති විලට යාමට හේතු වූයේ කෙසේද? හා මේ දෙදෙනාගේ සාකච්ඡාව මොකද උනේ? ඇයි පුතේ ඒ දෙන්නම කියනවනේ මුළු විලේම තියෙන ආහාර ටික නැති වෙනවා කියලා නියගේ නිසා නේද? නියගේ නිසා මුළු විලේම තියෙන ආහාර මාන කුකුන් දෙදෙනාගේ සාකච්ඡාව විලේ ඉබ්බාට ඇසුණු. හා හා හරි කමන්නේ. ඒ කියන්නේ ඇහිලානේ දැන් මෙහානේ මේකට හේතු වෙච්ච මොකද්ද කියන්නේ? විල ඇති විලට යාමට හේතු වේ මොකද්ද කියන්නේ? අහන්නේ මේ දෙදෙනාගේ කතාව මොකද්ද කියන්නේ? ඒ දෙදෙනාගේ කතාව හේතු වෙන්නේ මෙන්න මෙහෙමයි. මොකද්ද? අසල් ඔව් පුතේ. කොක්කු දෙන්නගේ කතාවට ඉබ්බා සවන් දුන්න නිසා කියලා ගන්න පුළුවන්ද? හරි. සවන් දුන්න නිසා කියලා අපි කියමු. ඒකට එන්න තියෙන්නේ මෙන්න මෙහෙම එකක් පුතේ. හරි. සවන් දුන් නිසා විලේ ආහාර නොමැති බව, ආහාර නොමැති බවත් වතුර ඇති ආහාර ඇති විල් ඇති බවත් දැන ගැනීමට ලැබීම. ඔන්න කියනවා කොකුන් දෙදෙනාගේ සාකච්ඡාවට සවන් දීපු නිසා, සවන් දුන් නිසා විලේ ආහාර නොමැති බවත් මුළු විලේම ආහාර නොමැති බවත් ආසන්නයේ වතුර ඇති දිය ඇති ආහාර ඇති විලවල් තිබෙන බවත් දැන ගැනීමට හැකිවීම. හාමුදුරුවනේ. ඔව්. හාමුදුරේ මම දැන් ආවේ අපිට කරන් ගිහිල්ලා. ඔව්. මේ මොනව හරි කරාද? අපි පුතේ ටියුට් එකේ උත්තර ටික බලාගෙන යන ගමන් උදේ ටියුට් එක සාකච්ඡා කරගෙන යන ගමන්. ගල කරමු. වෙලා ගිහිල්ලා තියෙන්නේ. හරිනේ. සවන් දුන්න නිසා කියලා ඩුවක් කමන්න නෑ පුතේ. නිසා අලුත් විලක් තියෙනවා. මේ විලේ කෑම නෑ කියලා එයාට දැනගන්න හම්බ වුණා. මුළු විලේම ආයේ කණ්ඩත් නැහැ. ආයේ කණ්ඩත් නැහැ. තව වතුර පිරෙනු විලවල් තියෙනවා කියලා එයාට දැනගන්න හම්බ වුණා. ඒක නිසා. හරි. ඊට පස්සේ තමා අහසින් රැගෙන යාමට මාන කුකුන් කැමැති කරවා ගැනීමට ඉබ්බා යෙදු උපක්‍රමය මොකද්ද? තනි වචනෙන් කියන්න බලන්න දන්න කෙනෙක්. උපක්‍රමය මොකද්ද? චූටි වාක්‍යකින් කියන්න. පින් සෙන්ඩු වීම. හා එකක්. තව වර්ණනා කිරීම. වෙරි ගුඩ් පුතේ. වෙරි ගුඩ් වෙරි ගුඩ්. කුකුන් දෙදෙනාව වර්ණනා කිරීම. ලියන්න උත්තරේ ලියන්න මෙන්න මෙහෙම. කොකුන් දෙදෙනා වර්ණනා කිරීම සහ පින් සෙන්ඩු වීම කියලා දා. හැබැයි උපක්‍රමේ නම් තමයි පුතේ වර්ණනා කිරීම. යෙදු උපක්‍රම මොනවද? මේ උපක්‍රමනේ අහන්නේ.
වර්ණනා කිරීම සහ පින්සෙන්ඩු වීම. හරි හරි පොඩ්ඩක් ඉන්නවා ඉපාව නරියා බිමට ගත්තේ කෙසේද අඬපාලා අඬපාලා මොනවද කියන්නේ හූ කියන අඬපාලා ආයි මොකද්ද තව දැන් උත්තර කියන්න බලන්න තව දැන් අහසින් නැණයි බා දෙක හූ කියා නෑ අපේ කාට දෙකම දුවේ තලේ කිරීම හලු කිරීම ආ විහිළු කිරීම අහසින් නැණයි බාව දැක්ක නරියා හූ කියා විහිළු කිරීම කියමි විහිළු තහළු කිරීම very good විහිළු කිරීම කියලා කියන්න පුළුවන් නැත්තම් අහසින් යන ඉබ්බාව දැක මොකද්ද අර තඩේ ගෙනියන්නේ කවුරුද විමසීම අහන්න පුළුවන් හෝ කියා හාමුදුරනේ බඩ තරහ යන දේවල් කියමින් කියලා බෑයිද ඒකක් පුළුවන් පුතේ කමන්නේ හාමුදුරනේ ඔව් විහිළ තහළු කියලා කියන්න බෑයිද පුළුවන් පුතේ විහිළ තහළු කිරීම හරි ඊගාවට බලමු ඉබ්බා නරියාගේ බේරීම සඳහා යොදා ගන්නා උපාය මොකද්ද කෙබදුද මෙතන දාන්නක් වැඩි ආ very good very good ඉබ්බා හරි කමන්නේ ඕකේ එකක් දෙක තුනක්ම තියෙනවා පුතේ පළවෙනි එක තමයි ලියන්න පුළුවන් ඉබ්බාගේ කට ඇතුළට යාම හරිද අප්පය කොමුඩි කට ඇතුළට ගන්නවානේ ඉබි කබෝල් ඇතුළට ගත්තට පස්සේ නරියට අල්ලන්න බැරි වෙනවා එක දෙක ඒක එකක් තමයි කට පෙඟීම සඳහා දියට වතුරේ දියට දමන්නේ ඇයි පැවසීම ඔන්න දෙවෙනි කාරණාව කට පෙඟෙන්න Taman දිව වතුරට දාන්නේ ඇයි පැවසීම දියට දාන්නේ ඇයි පැවසීම තුන ඕ තුනට කලින් කියපු උත්තරේ මොකද්ද හරියට දාගන්න. ආමිදුරනේ පළවෙනි උත්තරේ පොඩ්ඩක් කියන්න. ඉබි කබොල්ල ඇස්සරට යාම. ඉබ්බා ඉබි කබොල්ල ඇතුළට යාම. ඇයි පුතේ නරිය හපන්නේ ඉද්දිම ඇතුළට යනවා නෑ හල්න්න බැරි වෙනවානේ. එක එක උපාය උපක්‍රමයක්. ඒ අයොද්දන එක. බේරෙන්න. දෙක මොකද්ද? ඉබි කබොල්ල පෙඟීම සඳහා දියට දමන්නේ ඇයි පැවසීම හරි තුන තුන අපිට කියන්න පුළුවන් කකුලෙන් අල්ලාගත් විට කෙටලාලේ එල්ලීච්චි නරියා රැවටි කෙටලාලේ අල්ලාගත්ත නරියා රැවටුණායයි පැවසීම වාක්‍යෙම ඉවත් කමන්නේ නරිනායි දෙය රැවටිච්චි කෙටලාටේ එල්ලීච්චි කියලා ඉවත් කමන්නේ යනුවෙන් පැවසීම හරි ඔය ටිකම ලියන්න එකම ලියන්න පුළුවන් උපාය මොන වගේද කියලා උපායන් කියලා එන්න ඕනේ පුතේ මේ පොඩි ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා ඔය තුනේ එකක් ලියුවත් කමන්නේ උත්තර හම්බ වෙනවා තුනම ලියනොත් තවත් හොඳයි හරි ඔන්න යනවා ඊගාව කොටසට ටග්ගල කරුම් වෙලා ගිහිල්ලා තියෙන්නේ විරුද්ධාර්ථ පද පාඩමින් හොයලා ලියන්නලු ටග්ගල අපි බලමු පොඩි ලොකු අවාසි නුවණක්කාර මෝඩ ඇනීම ඉනහසීම කැත ලස්සන ඕගලට කැත ළමයි කිව්වොත් නේද ලස්සන ළමයි කියන ලෙහෙසි අමාරු අපහසු පාන්ද්‍රණි අපහසුද හරි සමාන පද ලියමු කාල වර්ණ කාල වර්ණ කළු පාට Very good. කළු පාට. කළු පාට. වතුර.
ජලය තව තියෙන සමාන වචන පුළුවන් නම් කියන්න හාමුදුරුවනේ එකට කියන්න කාල වර්ණ කියන්නේ කළු පාට කාල වර්ණ කළු පාට වතුර කියනවා අපි ජලය කියනවා පෑන් කියනවා දිය කියනවා අඹ කියනවා නේද ගොඩක් වචන තියෙනවා හාමුදුරුවනේ ඒකේ තියෙන්නේ සමාන පද පාඩමින් සුවාලියන්න ආ හරි පුතේ කළු පැහැටි කළු පාට මම නිකන් කිව්වේ පුතේ හුදේ අර වචන තියෙනවායි කියලා ඉඩෝරය නියගය අත්තටු යාපත් යාපත් දහපත් බුරුල් 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 very good ගැඹුරට පාඩමේ කොහොමද තියෙන්නේ හයිය ඇති කෝටු කැබැල්ලක් කියලා තිබුණා නේද හයිය හයිය වයස්ගත මහලු very good මහලු නැත්නම් නාකි කියන්න පුළුවන් මහලු පහලි පාටි මහති සමග ඇටුව ඇටුව උදව්වක් උපකාරය very good අර්ථ ලියන්න කොට වෙලා වේලිලා අඩ පාලා පුතේ හුදේ අඩ පාලා හාමුදුරුවනේ සමග කියන එකට සමාන පදයක් කැටුව කැටුව පුතේ කැටුව එක්ව පුතේ තියෙන කැටුව ආය එක්ව කියලා කියන්න පුළුවන් අඩ පාලා කෑ ගසා very good සේන්දු වෙලා පුතේ බලන්න මේ සේන්දු වෙලා මං ඉදා කිව්වා මේ ප්‍රශ්න හදා ගන්න මොකද්ද මුණ ගැහිලා සේන්දු වෙලා කියන්නේ පුතේ ළඟා වෙලා ළඟා වෙලා very good very good කන් දීගෙන අහගෙන සිටීම අහගෙන සිටීම අහගෙන තනන්නේ බොහොම සීරුවෙන් පොරොන්දු වුණවා එකඟ වුණා එකඟ වුණා හරි එතන අනුව දැකුමක් බැල්ම නෑ පුතේ දැකීම කෙනෙක්ව බලන්න අරන් යන දේ very good පුතේ ඔයා එදා පන්තියටත් හිටියද? ඔව් හාමුදුරනේ. ඇයි මේකටත් එන්නේ? දෙකටම එනවද? හා හා කවන්නේ කවන්නේ. යම් කිසි කෙනෙක්ව බලන්න යනකොට අරගෙන යන දේ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ ආච්චිලා ගෙදර යනවා කියලා. එතකොට ආච්චිලා ගෙදර ආච්චිව බලන්න යද්දී ඔයගොල්ලෝ බිස්කට් එකක් ගන්න යනවා කියලා හිතන්න. ඒ අරගෙන එකට අපි කියන දැක්කමක් කියලා. එතකොට හාමුදුරන උත්තරක් විදියට ඒක කොහොමද ලියන්නේ? ආ කෙනෙක්ව බැලීමට යාමේදී රැගෙන යන දෙය. හාමුදුරුවනේ එකට පඩු ගන්න කියන එකේ උත්තරේ කියන්නකෝ. මොකටද පුතේ? හාමුදුරුවනේ ඒකට පඳුරු ගෙල් ලියුණ කලා නැද? පඳුරු ගෙල් ලියුවත් හරි පුතේ. කියන්නකෝ තනන්නේ. ඈ? තනන්නේ කියන එකට උත්තරේ. සූදානම් වන්නේ පුතේ. සූදානම් වෙනවට තමයි තනන්නේ කියලා කියන්නේ. ලෑස්ති වෙනවා කියලා කියන්න අපි නේ සූදානම් වෙනවා. මේ කන් දීගෙන කියන්නේ මොකද්ද? සවන් දීගෙනනේ අහගෙන අඬ පාලා කියන්නේ මොකද හම්දරනේ දෙනවා දැන් ආයෙත් එකක් අහනවා කෑ ගහ මේ මොකද ඒකට කිව්වේ අපි කෑ ගසලා කෑ ගහලා කෑ ගසා ශබ්ද නගල කතා කරන කොට වෙලා කියන්නේ වේලිලා නේස හම්දරනේ අධිකලස වේලිලා පුතේ දැකුමක් දැකුමට කියන්න පුළුවන් පුතේ පඳුර කමන්නේ good eh? good පුතේ ඒක very good අදහස පඳුරක් කියලා කියන්න පුළුවන් නැත්තම් කෙනෙක් බලන් යද්දි අරගෙන යන දේ හාමුදුරනේ ඔව්
ලෙහෙසි කියන්න උත්තරේ කියන්නකෝ. පහසු පුතේ. හරි. අපි බලමු තව තියෙනවද? බොහොම සීරුවෙන් කියනකට උත්තරේ කියන්න. මොකද්ද බොහොම සීරුවෙන් කියනකට උත්තරේ දන්න කෙනෙක් කියලා දෙන්න මෙයාට. බොහොම කෙලින්. කෙලින්. හාමුදුරනේ. මානක කුණ්ඩදනාගේ සාකච්ඡාව විලේ ඉබ්බාට දී ඇති විලට යම්ට හේතු වේ කෙසේද කියන ප්‍රශ්නෙට උත්තරේ කියන්නකෝ හරි දාගන්න. කිව්වේ කතාවට සවන් දීම තුලින් අහගෙන හිටීම තුලින් විලේ ආහාර නැති බවත් විලේ ආහාර නැති බවත් දිය පිරුණු විලවල් ආසන්නේ ඇති බවත් දැන ගැනීමට හැකියවීම. ඒ කියන්නේ දැන් ඒකට හාමුදුරුවනේ කාල වර්ණ කියන එකේ සමාන ප්‍රශ්න. කළු පාට පුතේ. අහන් ඉන්න ඕනේ පාඩමේ. හැබැයි මේ දවස්වල කරන් ප්‍රශ්න තියෙනව නේද? සිග්නල් ප්‍රශ්න ඇති කට්ටියට. කොමන්න අපි මිසරයා. ඔන්න එනවා. මේක ඉතාම වැදගත් කොටසක්. හරිද? මේ හිස්තැම් පුරවන්න කියන එකට අපි පුතේ මේකට අපි කියනවා අවස්ථා සම්බන්ධයේ ලියනවා කියලා. තාම මේ වචනේ මම දුන්නේ නැහැ. හැබැයි මේකට අපි කියනවා අවස්ථාව පිළි අවස්ථා සම්බන්ධය. මේ කතාව කියලා තියෙන අවස්ථාව, මේ වාක්‍ය කියලා තියෙන අවස්ථාව මොකද්ද කියලා ලියන්න ඕන. හරිද? ඔන්න දැන් අපි හිස්තැම් පුරවමු බලන්න. කවුරු හරි කියවන්න පුළුවන් මේ පළවෙනි කොටුව ඇතුලේ තියෙන එක අපි කියමු කවුරු පහසර කියවන්න බලන්න. හාමුදුරනේ දිනුරි. ආ කියන්න පුතේ. ඔය දෙන්නා නම් පින්වත් ඇත්තෝ. හිතූ වේලාවක හිතූ රටකට පියාසර කරගෙන යන්න පුළුවනි. මාත් ඉතින් මෙච්චර කාලයක් මේ විලේ එකට හිටිය කෙනෙක්නේ. දිය ඇති තැනකට මාත් එක් කරගෙන යන්න බැරිද? Very good. ඔයා එනවුන් මේව කරනවද? එනවුන්සින් වගේද නැත්නම් එහෙම කරනවද පුතේ? එහෙම කරන්නේ නැහැ සර්. පුරුදු වෙනවා. ඉස්කෝලේ එහෙම ඇනවුස්මන්ට් කරනවා සර්. ආ ඒක තමයි good ඈ. Very good. දිගටම පුරුදු වෙන්න ඈ. දිගටම පුරුදු වෙන්න. හරි කවුරු විසින් කියන ලද්දේද? කවුද මේ කියන්නේ? ඉබ්බා විසින්. ඉබ්බා විසින්. කාටද කියන්නේ? Very good. මොනකො කුණ්ඩද? මානකො කුණ්ඩද? මේක කියන්නේ. කියන ලද්දි මොන අවස්ථාවේදීද? මේගේ ඇතිවිච්ච අවස්ථාව තමා. මට ඕනි පුතේ මේ කතාව කියන වෙලාව. කොයි වෙලාවද මේ කතාව කියන්නේ? Very good. මානක කුණ්ඩ දෙදෙනා විලකට යෑම පිළිබඳව සාකච්ඡා කරමින් සිටපු අවස්ථාවේ. අහගන්න අහගන්න උත්තරේ. මානක කුණ්ඩ දෙදෙනා වෙන විලකට යෑමට සාකච්ඡා කරමින් සිටි අවස්ථාවේදී. මානක කුණ්ඩ දෙදෙනා වෙන විලකට යෑමට මොකද්ද සාකච්ඡා කරමින් සිටි අවස්ථාවේදී. හරි මට කියන්නකෝ බලන්න මේ ප්‍රකාශයේ ඇතුළත් ග්‍රන්ථය හා කතුවරය. කටුකිරිලි සහ තවත් කතා. මොකද්ද ජන කතාව? නරිනයිදේ රැවටිච්චි ජන කතාව තමයි. නරිනයිදේ රැවටිච්චි ග්‍රන්ථය තමයි වටුකිරිලි සහ තවත් කතා. හොඳේ. හරි. ඔන්නේ දෙවෙනි එක. දෙවෙනි කොටස බලන්න. අපි කියමු බලන්න කවුද කියවන්න කැමති? දිනුරි. හාමුදුරුවනේ. ඔව් දිනුරි කියුවා ඉස්සෙල්ලා. ප්‍රකාශයේ ඇතුළත් ග්‍රන්ථය කතුවරය කියන්නකෝ. දැන් දෙනවා මම පේවැලක් ළඟ තියාගෙන හිටියන ජනිදු. කවුද මේ පොත ලියන්නේ? මොකද්ද පොත? වටුකිරිලි සහ තවත් කතා.
very good. ඇහුණද ජනිදු? ජනිදු නේද? ආ. පටු කිරිලි සහ තවත් කතා. කවුද මේ පොත ලියන්නේ? ඒපී ගුණරත්න මහතා. ඒපී ගුණරත්න මහතා. Very good. හරි. ඒක ටිකක් අමාරු වැඩක්. ඒත් අපි කරන්නම්. අම්මනේ මං කියන්නම්. හැබැයි මේ ඉබි උන්නේ එකඟ එක කාරණයකට එකඟ වෙන්න ඕනේ. කවුද මේ කියන්නේ? මාන කොකුන් දෙදෙනා. මාන මේ කියන්නේ? එක් මාන කුකේ. මාන කුකේකු විසින් කාටද මේ කියන්නේ? ඉබ්බට. ඉබ්බට. නේද? මොකද්ද වෙලාව? හිතලා කියන්න. good. මෙතනදි මොකද්ද කර කර ඉන්නේ? මේ වාක්‍ය කියන වෙලාවේ මොකද්ද මේගොල්ලෝ කල්පනා කරන්නේ? වෙන රටකට පියාසල කරගෙන යාමට. යාමට තමයි. මොකද්ද ඒකට? යන්න මොකක් ගැන කතා කර කර ඉන්න වෙලාවද මේ? විද්‍යා හරි ඒකට අපි කියනවා වචනයක් මොකද්ද පුතේ පැහැසර වෙන විලකට යන්න මොකද්ද අරගෙන යන්න ඉබ්බව වෙන විලකට යාමට කල්පනා කළාවක නෑ වෙන විලකට ඉබ්බව අරගෙන යන්න මොකක් කල්පනා කරනවද ඈ very good පුතේ ඉබ්බව වෙන විලකට අරගෙන යාමට උපායක් උපක්‍රමයක් සාකච්ඡා කරමින් සිටපු අවස්ථාව. හරි. ආයෙත් අහනවා මේ ප්‍රකාශය ඇතුළත් ග්‍රන්ථය. මොකද්ද? පටුකිරිල්ලා ඒපී ගුණරත්න. ඒපී ගුණරත්න මහතා. හරි. අඳුරුවනේ මට පොඩ්ඩක් කියන ලද්දේ කාටද කියන එකට උත්තරේ කියනද කාටද මේක කියන්නේ ඉබිනයිදට ඉබ්බටයි මේක කියන්නේ පුතේ මානකකෙකු විසින් ඉබ්බට කියනවා අවස්ථාව තමයි ඉබ්බාව වෙන රටකට අරගෙන යාමට උපක්‍රමයක් කල්පනා කරපු අවස්ථාව උපක්‍රමයක් සාකච්ඡා කරන අවස්ථාව AP ගුණ මේ නරි මොකද්ද? AP ගුණරත් මහත්තයා කතුවරයා වටුකිරිලි සහ තවත් කතා කියන පොත. ඔන්න තුන්වෙනි එක අවසාන එක. එක් මං කියන්න. ඈ අපේ කාට දැකුමක්ද ඔය තඩේ ගෙනියන්නේ? කවුද කියන ලද්දේ? නාරියා. විසින්. කාටද කිව්වේ? ඉබ්බට. ඉබ්බටද කියන්නේ මාන කොක්කු දෙදෙනාට very good කොක්කු දෙදෙනාට නේ අහන්නේ ඉබ්බගෙන් නෙමේ කොක්කු දෙදෙනාට නේ කියන්නේ මේ දැ තඩේ කියලා හරි මොන අවස්ථාවේදීද පියාසලකන අවස්ථාවේදීකට ගෙනියන අවස්ථාවේදී ඉබ්බාව රැගෙන යන පියා රැගෙන පියාඹා යන අවස්ථාවේදී ඉබ්බාව රැගෙන පියාඹා යන අවස්ථාවේදී ආයෙත් අහනවා ග්‍රන්ථයේ සහ කතුවරයා. වටු කිරිල්ලි පුතේ හොඳේ වටු කුරුල්ලෝ නෙමෙයි. මං ඒකයි එක තුන් පාරක්ම ලියන්න දීලා තියෙන්නේ. ඒක මතක තියාගන්න ඕන නිසායි. වටු කිරිල්ලි සහ තවත් මොකද්ද පුතේ? කියන ලද්දේ ඉබ්බාට නේද? ඉබ්බට නෙමෙයි පුතේ කොක්කු දෙදෙනාට නේ කියන්නේ. හාමුදුරුවනේ අර දෙවැනි එකට මේ කියන ලද්දේ කාටද කියලා අහලා තියෙනවනේ ඔව් එක මානකොකෙට සහ ඉබ්බාට කියලා ගන්න පුළුවන්ද ඔව් පුතේ කියන ලද්දේ කවුද මානකොකෙකු විසින් කියන්නේ කාටද කිව්වේ ඉබ්බට සහ මානකොකාට නෑ පුතේ ඉබ්බට නේ කියන්නේ ඉබි ඔන්න එහෙ එකඟ වෙන්න ඕන කියලා ඉබ්බට නේ කියන්නේ ඕමි ස්තුතිය අම්දුරනේ හරි
හරි එහෙනම් පුතේ අභ්‍යාස ටික ඔක්කොම ඉවරයි සටහන් විශේෂ සටහන් කරන්න මොනවද අපිට තියෙන්නේ ආ හරි සටහන් කියන එක ඇතුලේ පොඩ්ඩක් ඕගොල්ලෝ හරිද ඊළඟ දවසේ පුතේ අපි උදේසිරි පාඩම පටන් ගන්නවා ඊළඟ දවසේ සටහන් කියන එක ඇතුලේ පොඩි ප්‍රශ්නයක් ලියා ගන්න චූටි ප්‍රශ්නයක් ලියා ගන්න ඔබ දන්නා සටහන් කිනකේ ලියා ගන්න පුතේ හොඳේ ඔබ දන්නා ජනකතා කිහිපයක නම් ලියන්න ඔබ දන්නා ජනකතා කිහිපයක නම් ඕගොල්ලෝ දන්න කතා හොඳේ අම්මලාගෙන් අහන්න කට්ටියකින් අහලා ජනකතාවල නම් ටිකක් ලියන්න මාතෘකා ජනකතාවක නම් මොනවද කියලා ලියන්න Hari, hari, hari de, good. Hamudruwe ne, me tiyutte kiyena na satahan kiyena tana ne oba danna janakatha kiyepeka nam liyanna kiyenne. Oh puthe etana liyanna. Ada vishe eke e paadame vishesha satahanak liyanna neha. E nisa mama eke histanak tiyena issarahata yana paadang wala tiyenna puluwan. Ekay man etana histanak diyala tiyenne. Hari. දැන් ඔන්න මං අහගන්නකෝ ඊළඟ දවසේ අපිට තියෙන්නේ කවි ගැන ඉගෙන ගන්න ඊළඟ දවසේ අපිට තියෙන්නේ කවි ගැන ඉගෙන ගන්න හරිද කාටද පුළුවන්නේ ලබන සතියේ පන්තියේදී කවියක් දෙකක් කියලා පාඩම පටන් ගන්න ආම්දුරනේ මනුතිට මනුති ඔන්න පොරොන්දු වෙනවා මනුති කවියක් කියනවා දන්න කවියක් හොඳේ ඕනෑම කවියක් දිනුරිට පුළුවන් දිනුරිට පුළුවන් දිනුරි පොරොන්දු වුණා මනුති පොරොන්දු වුණා හම්බුනේ තරුෂට පුළුවන් කවුද රුවිනිට පුළුවන් තරුෂට පුළුවන් කිව්වා වෙරි ගුඩ් අය රුවිනිට පුළුවා හතර දෙනෙක් හරි තව එක්කෙනෙක්ට චාන්ස් එක තියෙනවා රුවිනිට පුළුවන් කාටද පුළුවන් කාටද පැංගරට පුළුවන් මීට හා හරි පුළුවන් අය මතක බලන් ඉන්න පුළුවන් අය බලන් ඉන්න මං කිහිප දෙනෙක්ගෙන් අහන්නම් අපි පාඩම ඉවර වෙලා වෙලාව බලලා අපි අහමු හොඳේ පුළුවන් අය ලස්සන කවියක් තමන් කැමැති ලස්සනට කියන්න පුළුවන් කවියක් බලන් ඉන්න අපි පාඩම පටන් ගද්දි කවියක් කියලා බලලා පටන් ගමු මොකද කවි ගැන තියෙන පාඩමක් නිසා ඔන්න දැන් එහෙනම් පුතේ අපි ඉගෙනගත්ත පාඩම මොකද්ද මේ වෙනකන් නරිනයිගේ රැවටිගේ රැවටි ඒකේ මොනවාම හරි තේරිච්ච නැති දේනවද කාට හරි තේරුණා හඳුරන්නේ පාඩම තේරුණාද ඔව් හඳුරන්නේ good good අමාරු වචන තියෙනවද නෑ ඔසර් නෑ හරි අභ්‍යාස ටික ඔක්කොම කරා නේද ඔව් මගේ හඳුරන්නේ good එහෙනම් අපි ඊළඟ අදට පන්තියේ මම නවත්වනවා ඊළඟ දවසේ අපි පන්තියට සම්බන්ධ වෙමු අලුත් පාඩමක් එක්ක හඳුරන්නේ ගණන් පන්තිය 8ද පුතේ ගෲප් එකේ දාලා තිබුණා නේද? ඉන්න මම බලලා කියන්නම්. ගණන් ප්‍රන්තිය තියෙන පුතේ 8ට. හරි. හම්දුරනේ. ඔව්. දෙවැනි එකේදී කියන ලද්දේ මොන අවස්ථාවේද කියලා අහලා තියෙනවා මට ඒකට සුට්ටක් උත්තරේ කියනවාද? ඉබ්බාව රැගෙන යාමට උපායක් සාකච්ඡා කරමින් සිටපු අවස්ථාව. බොහොම ස්තුතියි හම්දුරනේ. හරි පුතේ හරි. තව කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න. හාමුදුරුවනේ තව කාටද ගැටලු? good good good. හරි එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ හම්බ වෙමු. මම හිතනවා පාඩමේ කිසිම ගැටලුවක් නැහැ කියලා. ගැටලුවක් තියෙනවා නම් ඊළඟ පාඩම පටන් ගත්ත කියලා ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් ගැටලු අහන්න පාඩමට කලින් මම කියලා දෙන්නම්. එහෙනම් කවි ටිකක් බලාගෙන ඉන්න ඊළඟ දවසේ අපි කවි ටික කතා කරලා මේ කවි බලලා يعني කියන්නේ මේ කවි ටික කියවලා මොකද්ද සෝරි පාඩමට යමු පාඩමට යමු ගුඩ් වෙරි ගුඩ් හරි පුතේ එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි හොඳේ තෙරුවන් සරණයි හැමදෙරණි තෙරුවන් සරණයි හැමදෙරණි මොකද්ද උදේ එන්න ඕනේ ආම්දුරියා
හරි